මයි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ නියෝජ්‍ය සමුළුවක් තමයි අදායි පවත්වන්නේ. දැන් සමහරු හිතනවා වෙන්න පුළුවන් ඇයි අපි මේ විශේෂද නියෝජ්‍ය සමුළුවක් පවත්වන්නේ කියන කාරණාව. ඔබතුමාලා දන්නවා පහුගිය මාසයක් එහෙම නැත්නම් සති පහක් හයක් ගත්තාම ලංකාවේ දේශපාලන තුල බොහෝ වෙනස්කම් සිද්ධ වුණා. ඒ බොහෝ වෙනස්කම් සිද්ධ වෙනකොට ඒ වෙනස් වෙච්ච කාලය තුල රටේ තියෙන සියලුම පක්ෂ තම තමන්ගේ මතයන් ටික ජනතාව ඉදිරියේ කියාපෑවා. ඒ වගේම ඒ අය ඒ තමන්ගේ මතය පිළිබඳව මතයක් දරුවා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තාම අපේ සභාපතිතුමා මේ රටේ ජනාධිපතිතුමා හැමදාම තම විටම බැලුවා රටක් විදිහට ඉස්සරහට ගෙන යන්නත්. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමදාමත් රට වෙනුවෙන් පෙනී සිටිය පක්ෂයක් විදිහට හැමදාමත් ඒ ගන්නා වූ තීරණය රට වෙනුවෙන් බොහොම නිශ්ශබ්දව බොහොම කල්පනාවෙන් බොහොම උපක්‍රමශීලීව ඒ වගේම ඒ සියලු අභියෝගයන්ට මුහුණ දෙන්න පුළුවන් විදිහට මේ තීන්දුව ගන්න ඕන කියන තත්ත්වය තමයි වර්තමාන සභාපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කටයුතු කරේ. ඒ නිසා සමහර වෙලාවට ජනාධිපතිතුමනි, ගරු සභාපතිතුමනි, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික සමහර වෙලාවට හිතුවා අපේ පක්ෂයේ ගන්න වූ මතවාදය මොකද්ද කියන එක සමහර වෙලාවට ඒ අයට හිතා ගන්න බැරුව හිටියා. ඒ අය සමහර වෙලාවට අපිට මොකක් වෙයිද මොනවා කරයිද කියලා හිතුවා. හැබැයි ඔබතුමා හැමදාමත් අපට කිව්ව එක දෙයක් තියෙනවා. ඒ තමයි මම ගන්නා වූ සෑම තීන්දුවක් තුළම සෑම තීරණයක් තුළම මම රට ආරක්ෂා කරනවා වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරනවායි කියන ඒ පොරොන්දු අපට හැමදාමත් දුන්නා. ඒ නිසා තමයි මේ පහුගිය කාල සීමාව තුළ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ හදවතේ මොන කැක්කුම තිබුණත් මොන ප්‍රශ්නය තිබුණත් මොන ගැටලුව තිබුණත් අපි විශ්වාස කරා රටේ ජනාධිපතිතුමා පක්ෂයේ සභාපතිතුමා රට ගැන හිතලා පක්ෂය ගැන හිතලා ඒ නිවැරදි තීන්දුව ගන්නවයි කියන විශ්වාසය අප තුළ තිබුණා. අපි දන්නවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක ශ්‍රීමතාණන් මේක ආරම්භ කරනකොට ඒ බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගෙන් පෝෂණය වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊළඟට සිරිමාව බණ්ඩාරනායක මැතිණියගෙන් පෝෂණය වෙච්ච මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ වගේම චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිතුමියගෙන් පෝෂණය වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද රාජපක්ෂ හිටපු සභාපතිතුමාගෙන් පෝෂණය වෙච්ච මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමාන සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඔබතුමා මේ පක්ෂය අපේ අනාගත පරපුරට ඉතුරු කරනවයි කියන විශ්වාසය සහ රකින්නවයි කියන විශ්වාසය තුළ තමයි මේ සියලු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ අද අපිත් එක්ක ශක්තිමත් අත්වල බඳන් තියෙන්නේ. ගරු ජනාධිපතිතුමනි, පහුගිය කාලේ අපට බොහොම ප්‍රශ්න තිබුණා. අපි දැක්කා අපේ මහගෙදර ඉස්සරහින් යනකොට අපිට ගල් ගහුවා. අපි දැක්කා අපේ මහගෙදර ඉදිරියෙන් යනකොට අපට හූ කිව්වා. අපිට මතකයි මේවා අපි දන්නවා අපේ පවුලත් සිද්ධ වෙනවා. සමහර වෙලාවකට පවුලක දරුවෙක් තරහ වුණාම ඥාතියෙක් තරහ වුණාම සමහර වෙලාවට මහගෙදරින් තරහ වෙලා ගිහිල්ලා මහගෙදරට බයිනෝ. සමහරු මහගෙදරට විරුද්ධව වැඩ කරනවා. සමහරු මහගෙදරට කරන්න තියෙන සියලු කෙනෙහිලිකම් ටික කරනවා. ඒ නිසා අද මේ විවෘත මේ විශේෂ නියෝජ්‍ය සමුළුවේදී අපි ආරාධනා කරනවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ හැමදාමත් රට හදපු පක්ෂය, රට රැක්ක පක්ෂය, රටට කරදරයක් බාධාවක සෑම වෙලාවකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රට වෙනුවෙන් පෙරමුණගත් පක්ෂය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ නිසා අපි ආරාධනා කරනවා අපේ මහගෙදරින් තරහ වෙලා ගියපු අයට අපේ මහගෙදරත් එක්ක පුංචි පුංචි කෝන්තර හදාගෙන හිත රිදවගත්ත කට්ටියට අපේ මහගෙදරත් එක්ක හේතුවක් ඇතුව හෝ නැතුව සමහර වෙලාවට తాවකාලික නවාතැන් පොළවල් වල හිටිය කට්ටිය ඉන්න කට්ටිය ඒ සමහරු ඒ తాවකාලික නැවතුම් පොළවල් ඒ తాවකාලික නැවතුම් පොළවල් දැන් තේරුම් අරන් ඉන්නවා. ඒ නිසා අපි ආරාධනා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමයක් තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල් ටික බහගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භය තිබිච්ච ඒ සියලුම දෙනාට අපි ආරාධනා කරනවා එන්න අපේ මහගෙදරට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා අත්තල් බඳගන්න ඒකරාශි වෙන්න කියන පණිවිඩෙත් අපි මේ අවස්ථාවේදී අපි ආරාධනා කරන වේයයට. ඒ නිසා මේ පණිවිඩය ගමට ගෙනියන්න, මේ පණිවිඩය කඩපිලේ කතා කරන්න, මේ පණිවිඩය ගමේ නාන තොටුපළේ කතා කරන්න, නැවත වතාවක් ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා ඒ සියලු දෙනාටම මේ මහා ගෙදරට එන්න කියන ආරාධනාව මේ සමුළුවෙන් ඒ පණිවිඩය ගමට අරන් යන්න කියලත් අපි ඔබතුමාලා සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරනවා. ඒ වගේම මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක මැතිතුමාගේ ඉඳන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දක්වා මේ රටට ලබා දුන්නු ජයග්‍රහණය ගැන කියන්න මං කාලය නාස්ති කරන්නේ නැහැ. මොකද අපි අතිගරු ජනාධිපතිතුමාගේ කතාව දිහා තමයි අපි සියලු දෙනා බලාගෙන ඉන්නේ. ඒ නිසා අපිට ආඩම්බර වෙන්න පුළුවන් පක්ෂයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ මොකද හැම විටම